සුපම සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. ඉතින් අපිත් එක්ක අද මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. How to start your own business. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක බොහෝ දෙනෙකුට තරුණ කාලේ ඉඳන්ම තියෙන හීනයක්. නිවැරදිවම කියනවා නම් සාර්ථික ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඒත් ඒ හීනේ හැබැයි කරගන්න පුළුවන් වෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. හරි පදනමක් අවබෝධයක් නැතුව කරන ඕනෑම දෙයක අපිට සාර්ථකත්වයක් දකින්න වෙන්නේ නැහැ. ව්‍යාපාරයකටත් එහෙමමයි. ස්ටාර්ඩස්ට් සමාගම විසින් අද මේ වැඩසටහන සංවිධානය කරන්නේ අන්න ඒ අඩුව සම්පූර්ණ කරන්නයි. ඔයා අලුතින් බිස්නස් එකක් පටන් ගන්නකොට මොනව ගැනද හිතන්න ඕන? මොනවද එන්න පුළුවන් අභියෝග? ඒවට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ? මෙන්න මේ දේවල් ගැන ඔයාලට හරියටම කියලා දෙන්න අද අපේ වැඩසටහනට අපි ආරාධනා කළේ අපේම සහෝදරියකට. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිය හදාරන ගමන්ම මීට වසර 3කට පමණ පෙර ඔහුත් ඒ හීනේ හැබැයි කරගන්න උත්සාහ කරපු කෙනෙක්. අද වෙනකොට ඔහු ඒ හීනේ හැබැයි කරගෙනමින් ඉන්නේ ඉතාමත්ම සාර්ථික ව්‍යාපාරිකයෙක් විදියටයි. ඉතින් මේ ගැන ඔබට කියන්න ඔහු තමයි සුදුසුම කෙනා. එසේනම් මම තවත් කල් වේලා ගන්න නැතුව ආරාධනා කරන්නම් කෙලොන් සමාගමේ නිර්මාතෘ වගේම පත්මන් විධායක අධ්‍යක්ෂ රශ්මි තිලකරත්න අපේම සහෝදරයාට ඔහුගේ කතාව ඔබට කියන්නට. හලෝ සජිනි, හලෝ හැමෝටම. ඇත්තටම මං ගැන පොඩ්ඩක් කිව්වොත්, සජිනි කිව්වා වගේ මම රශ්මි රේෂ. මම මේ පේරාදෙණියේ දැන් ඕල්මෝස්ට් අවුට් වගේ, තව ටික කාලෙකින් අවුට් වෙනවා. මම කම්පියුටර් ඉංජිනියරින් කරන්නේ. මම පේරාදෙණියේ ඉන්න කාලේ මේ අයිසැක් කියලා මේ යුරෝට්‍රන් ඕගනයිසේෂන් එකට ජොයින් වුණා. දැන් පොඩ්ඩක් මං කිව්වොත් මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් බැක්ග්‍රවුන්ඩ් එකයි මම මෙහෙම එකට ආවේ කියලා. ඇත්තටම මේ මම මේ ඇත්තටම මෙහෙම මේ ස්ටාර්ටප් එකක් පටන් ගන්නවත් එහෙම මුකුත් අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒ අතින් බලද්දි ඔය කට්ටිය දැම්මම මට වඩා ස්ටෙප් දෙක තුනක් ඉස්සරහින් ඉන්නේ. දැන් කට්ටිය මේ මෙහෙම ඇවිල්ලා මෙහෙම බලන්නේ, ඔය කට්ටිය මොමනාවක් තියෙන ඉඳන් මට නම් එහෙම එකක් තිබ්බේ නැහැ. තම කිව්වා මම මේ ඊළඟ කාලේ මම මැත්ස් කරා. මේ මං ඉංජිනියරින් මං ආසයි. අනිත් එක මං ඉංජිනියරින් තෝරගත්තෙත් ඉතින් අර ලංකාවේ පොඩ්ඩක් ෂේප් නේ. මේ අර මම රිස්ක් ගන්න කැමතිම නැති මිනිස්සෙක් තමයි මම. මේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනවා නම් පොඩ්ඩක් රිස්ක් ගන්න වෙනවා. ඒක මම ඒක මම හිතුවේවත් නැහැ. හැබැයි මං අයිසැක් එකේ අවුරුදු දෙකක් විතර වැඩ කරා. එතම ගොත් අයිසැක් ෆුල් ටයිම් කරා, ඩිග්‍රිය පාර්ට් ටයිම් කරා වගේ වැඩක් තිබ්බේ. ඉද්දි මේ මම මට chance එකක් හම්බුණා. මේ ඇයි මම මෙහෙම කරේ කියලා කියන්නේ, මේ මම වියට්නාම් ගියා. ඒ එක්ස්පීරියන්ස් එක මේ ටෝටලි මේ ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මේ ඒ ආවට පස්සේ මට තේරුණා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපේ රටවල් වල අපි එහෙම ඉගෙන ගන්නවා, අම්මලාගෙන් තාත්තලාගෙන් කනවා, රස්සාවක් මේ ජොබ් මේ ඉගෙනගෙන ජොබ් එක අට පහ ජොබ් එකක් කරනවා. ඉතින් ඉන්න ඕකනේ ප්ලෑන් එක. එහෙ එහෙම නෑ. ඇත්තටම ඒක තමයි මේ ගෝල් එක වුණේ. අපි කියන්නේ මම මෙච්ච මේ ඒ හින්දා තමයි මම ඇත්තටම يعني මම එහෙම ඊනකින්වත් හිතුවේ නෑ. ඒ උනාට මාව නිකම්ම පුෂ් වුණා මේ ඒ ආපු එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒ හින්දා තමයි මේ මම ඇත්තටම මේ මේකට මේ මෙයා වෙන්නත් ආවේ. හැබැයි ඒ අතින් බලද්දි අද දැන් ඔය කට්ටිය මෙහෙම Facebook live මේක මෙහෙම ඇවිල්ලා කවුරු හරි මෙහෙම මේකක් කරනවා මොකද්ද කියලා මෙහෙම බලන්න හරි ඔය කට්ටියට මේ motivation එකක් තියෙනවනේ. ඔය මොටිවේෂන් එක මීට අවුරුදු 3කට කලින් මට තිබ්බෙත් නෑ. අපේ ඒ දවස්වල මම මේක පටන් ගද්දි මේ අපේ ළමයින්ට ජෝක් එකක් වගේ, يعني මේ වගේ දෙයයි බං ඔය ඔහොම කරන්නේ මේ ඩිග්‍රී කරගෙන, يعني එන ප්‍රශ්න තිබ්බා අපි ඉස්සරහට චැලෙන්ජස් වලදී වගේ මම කියන්න. ඒක ඇත්තටම මේ මාව පුෂ් වුණා. මේ ඒ ඉඳී යතින් බලද්දි දැන් අද ඔය කට්ටිය මෙහෙම එකට එනවා කියන්නේම ඔය කට්ටිය මේ මට වඩා මේ ස්ටෙප් එකක් නෙවෙයි ගොඩක් ඉස්සරහින් ඉන්නවා. දැන් ඊට පස්සේ අපි يعني දැන් තියෙන ඔගට්ටියගේ අයිඩියා එක මේ يعني දැන් තියෙන එක පටන් ගන්න. මම ඊට කලින් දැන් කියන්නම් මේ කවුද ඇත්තටම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ කියලා. ඇත්තට මේක තමයි මේ Google කරාම එන්නේ. ඇත්තටම මේ පළවෙනි එක තමයි රිස්ක් එකක් ගන්න තියෙන්නේ. يعني දැන්
මිනිස්සු වුණාම අපි බලන්නේ රිස්ක් අඩු කරගන්න. ඇත්තටම දැන් මම ඒ කාලේ ගත්ත තීරණ කියන්නේ මම ස්ටාර්ට්අප් කියන්නේ මේ මේ මේක ප්‍රශ්න තියෙන්නේ දැන් හැමදේම දැන් ඔයා ඔයා ඔයාලා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා හිතමු. ඔයා දන්නවා ડોක්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද? ડોක්ටර් කෙනෙක් වෙන්න යන පාත් එක කොහොමද? ડોක්ටර් කෙනෙක් වුණාම හම්බෙන බෙනිෆිට්ස් මොනවද? මේ ලය මේ මේ සොසයිටි එකකින් ඔයාලා කොහොමද සලකන්නේ? يعني හැමදේම දන්නවනේ. ගොඩක් දේවල් එහෙමයි. ඕනම ජොබ් එකක් ඔයා කරද්දී කි සැලරි එක කොහොමද? කොහොමද මේව කරන්නේ? ඔක්කොම දන්නවා. හැබැයි ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙද්දී ඔයා පටන් ගද්දී මේ ඔයා දන්නේ නැහැ මේ ඔයා කොතනද යන්නේ කියලා. කොටින්ම කිව්වොත් මම මේක පටන් ගද්දි මම ජීවිතේට ඊනකින්වත් හිතුවේ නැහැ මම මෙතනට එයි කියලා. මම දන්නවා මං හෙට මොනවද කරන්නේ, තව මාසෙකින් මොනවද කරන්නේ කියලා. හැබැයි මම ඊළඟ අවුරුද්දේ කොතන ඉඳීද කියන එක මේ ටු බී හොනස්ට් මට මමත් දන්නේ නැහැ. මීට අවුරුද්දකට කලින් මම මෙතනට එයි කියලා. يعني මේ කොවිඩ් සිටුේෂන් මේ ඔක්කොම දේවල් සෑහෙන වෙනස් වුණානේ. ඒවවත් මේ يعني මේක හරිම චැලෙන්ජින්. ඒකයි මම කියන්නේ රිස්ක් එකක් මාර විදිහට තියෙන ඉඳ මේ පාත් එක මේ ජර්නි එක මේ يعني මේ ආවට පස්සේ ආවෝ හැරිලා බලද්දි එනම මේ දැන් මට පහුගිය අවුරුදු තුන බලද්දි මට මා ගැන මේ මාරම සතුටුයි. ඒ ජර්නි එක ආපු. හැබැයි එක එක කරගෙන යති ටිකක් චැලෙන්ජින්. හැබැයි ආපහු හැරිලා බලද්දි හැම තිස්සෙම මාරම සතුටුයි. ප්‍රශ්න එනවා, හිතන්නේ නැති ප්‍රශ්න එනවා එහෙම. ඒකයි මේ මේකේ මාර රිස්ක් එකක් තියෙනවා. හැබැයි දැන් කටි දන්න නෝමල් එම්ප්ලොයි කෙනෙක් කියන කවුද? ඊට පස්සේ තව තියෙනවා ෆ්‍රීලාන්සින්. ෆ්‍රීලාන්සින් චුට්ටක් දන්නවනේ. දැන් එන්ටර්ප්‍රනර් කෙනෙක් කියද්දි සමහර කෙනෙකුට මොකද්ද ඒක මෙහෙම දැන් කේක මේ හරි ට්‍රෙන්ඩින් තියෙනවා එහෙම. මේ ඇත්තටම රිස්ක් එකක් තියෙනවා. හැබැයි මම කියන්න ඕනේ මේ කවුරු හරි කඩන විකුණනවා කියලා හිතමු. මන් දකින විදිහට ඒ මනුස්සයත් එන්ටර්ප්‍රනර් කෙනෙක්. එයත් පොඩි ස්මෝල් ස්කේල් බිස්නස් එකක් කරන්නේ. එහෙම විකුණලා මනුස්සයරත් කවදා හරි දවසක තැනකට යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සු ඒ කියන්නේ මුදල් කොහේ මිනිස්සු ඒ කියන්නේ එතනම ඉන්නව ඇත්තේ සල්ලි හරියට පාවිච්චි කරන්නේ නැතුව ඉඳවන්නේ. මොකද මම අනුරාධපුරේ මම දන්න ඕන තරම් මේ හොඳ ඒ කියන්නේ දැන් ඒ කට්ටිය පුතාලා මේ මේ ඒ කියන්නේ හොඳ බිස්නස්මන් ලා ඒ කියන්නේ තාත්තා පටන් ගත්ත ඒ කියන්නේ සීයා ඒ කියන්නේ ඒ ළමයි ඉන්නව මගේ යාළු ඒ මිනිස්සු මුලින් පටන් අරන් තියෙන ඔයගේ බුලත් විට විකුණලා ඒ වගේ තැනින් පටන් අරන් ආපු මිනිස්සු තියෙනවා. ඒතකොට මට නම් මේ කවුරු හරි කඩලා විකුණනවා දකින්නත් ඒ මිනිස්සයත් මට පේන්නේ එන්ටර්ප්‍රනර් කෙනෙක් තරහා විදියට. ඒ වගේ මේක මේ ඒ කියන්නේ මට කියන්න ඕනේ උනේ මේ හරිම ඒ කියන්නේ හරිම මේ ඩිෆයින් මේක තමයි මේ එන්ටර්ප්‍රනර්ෂිප් 101 මේ එහෙම නෑ. දැන් මේ මේ FB live එකේ ඉන්න මෙතන ඉන්න සමහර කට්ටිය කවදා හරි දවසක මාටත් වඩා ඉස්සරහට යයි, කවදා හරි දවසක මේ හොඳ තැන් වලට යයි. ඒ කියන්නේ අපිට එහෙම අර මේ දැන් මේ 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 මේක බැලුවා කියලා මේ කාටවත් මේ ඒ කියන්නේ එහෙම කියන්න බෑ. ඒ කියන්නේ අර මේ මම දැන් මේක මේ සිලබස් එක මේකයි මේක මම කියන්නේ මේ මගේ එක්ස්පීරියන්ස් වලින්. ඒවා හරි වෙන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. මට අවුරුදු 3කදී මම ඉගෙන ගත්ත දේවල් සමහරට ඔය කට්ටිය මට වඩා තව මේ සෑහෙන දේවල් ඉගෙන ගන්න. ඔය ජස්ට් අර මේ එහෙම අර මේ ෆ්‍රේම් එක කර දාලා එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි මට ආයෙ කියන්න ඕනේ. මේ දැන් මෙහෙමනේ දැන් මේ මේ මේක කියන්න ඕනේ ඉස්සරහට යන්න කලින් මොකද වට්ටියෙත් වෙලා වැඩියොත් නේද මාර මේ දසහින ට්‍රෙන්ඩින් යනවනේ මේක එක ස්ටෝරිස් යනවාර මේ 100ට එකක් කොහොමද සක්සස්ෆුල් වුනේ එහෙම කියලා මේ එක පටන් ගද්දිම කියන්නුනේ මේ එහෙම එකක් මේ මම තමයි හොඳටම කරේ වගේ එහෙම එකක් මම මේ කරන්න යන්නේ නැහැ. ඒතොර ඒ කියන්නේ වට්ටියගේ මේ මේ මේක බැලුවා කියලා මෙතන ඉන්න හැමෝටම මේ මේ නම ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න පුළුවන් වෙනවා එහෙම වෙන්නේ නැහැ. මේක හරියට නිකන් මේ පීනන්න මේ පොතක් ඩවුන්ලෝඩ් කරලා මේ ගොඩ ඉඳන් මේක මෙව කරන්න බෑනේ. ඒක මේ මූද මේක බහැලා කො ඩීප් සෝන් එකට බහැලා හරි මේකේ හරි මේ ෂැලෝ සෝන් එකේ මේ ඉඳලා ප්‍රැක්ටිස් වෙලාම බලන්න ඕනේ කොච්චර මේ ගොඩ ඉඳන් මේ පීනන්නේ මෙහෙමයි මේක මෙහෙමයි එහෙමෙන් බැලුවට බෑ. ඒ වගේ තමයි මේ කොච්චර මේ මොටිවේෂන් වුණ තරම් YouTube එකේ ගැහුවම එනවා, ඉලෝන් ගේ කරපු හැටි එනවා, හරයා කරපු හැටි එනවා. ඒ කියන්නේ ඒක හොඳයි බලන එක. නෑ කියන්නේ නෑ. හැබැයි එව්ව බැලුවා කියලා කවදාවත් ඔයාට entrepreneur කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේක බැලුවා කියලා මෙතන ඉන්න හැමෝම entrepreneur කෙනෙක් වෙන්නෙත් නෑ. මොකද ඔකේ ප්‍රශ්නේ වෙන්නේ ඔක ගොඩක් කට්ටිය මේක මැද්දි අතාරිනවා. ඒ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා මේක කරලාම බලන්න ඕනේ. කරලා
සමහට වරදි ඒ ෆීඩ්බැක් වලින් ආයෙ ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි මට මේන්ලිම කියන්න ඕනේ. නැත්තම් මේ කට්ටියතුත් මේ පැය භාගෙ මම මේක බැලුවොත් මම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. මේක මම කියන්න ඕනේ. ඊට පස්සේ මේක මේ වැදගත් පොයින්ට් එකක් කියලා මට හිතෙනවා. මේ මෙතන සමහර කට්ටිය දන්නව ඇති. මොකද්ද ප්‍රොඩක්ට් බේස් කම්පැනි? සමහර කට්ටිය දන්නෙත් නැතුව ඇති. මේ මොකද්ද ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක් කියන්නේ? මොකද්ද ප්‍රොජෙක්ට් බේස් නැත්නම් සර්විස් බේස් කම්පැනි එකක් කියන්නේ කියලා. දැන් කිව්ලෝන් එක මම කරන්නේ මේ පස්සේ වුණා බලන්න අපේ මේකට ගිහිල්ලා අපි තාම සර්විස් බේස් කම්පැනි එක කියන්නේ අපි කරන්නේ ක්ලයන්ට්ලට දැන් ඒක අපි කරන්නේ ස්මෝල් මේ ස්කේල් හරි මීඩියම් ස්කේල් හරි බිස්නස් එකකට ඒකට බිස්නස් එක ග්‍රෝ කරගන්න කොයි කටියට වෙබ්සයිට් එකක් ඕන නම් එහෙම නැත්නම් එක්සිස්ටින් සයිට් එකේ තියෙන ප්‍රශ්න මේවා කළා ඒ කට්ටියක ඒක මේ ලීඩ් එකනේ බිස්නස් එක කොහොමද මේව කරගන්න කියන එකට සර්විස් එකක් දෙන්නේ කොහොමද SEO කරලා මේව කරන්නේ නැත්නම් සමහරවල්ලාට මම ක්ලයන්ට්ස් ලාට පස්සේ අපි මේ ළඟදී මොබයිල් ඇප්ස් එහෙම දෙනවා يعني සර්විස් එකක් දෙන්නේ ඒක ක්ලයන්ට් ටු ක්ලයන්ට් කේට කරලා අපි දෙන්නේ ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක් කියන්නේ අර මම කිව්වා වගේ මේ දැන් කඩලා හරි වඩේ හරි විකුණන එක ඇත්තරම එක්තරා විදිහක ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක් එයා වඩේ එකක් විකුණනවා මේ ඒක ඉතින් එක එක මේවා තියෙන අපි ගන්නවා ඒ කියන්නේ ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක් කියන්නේ ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා ඒ ප්‍රොඩක්ට් එක ඔයා ඉම්ප්‍රූව් කරනවා එහෙම මේ ෆීචර්ස් ඇඩ් කරනවා කිව් يعني ක්වොලිටි දෙනවා ඒ වගේ ඒක ඉතින් කට්ටිය ගන්නවා එහෙම දැන් මගේ කම්පැනි එකක් විතර අපේ ගෝල් එක තමයි සර්විස් බේස් කම්පැනි එකකින් ඒ කියන්නේ සර්විස් බේස් කම්පැනි එකට සර්විස් දෙන ගම අපේම ප්‍රොඩක්ට්ස් ටිකකටත් මූව් වෙන්න මොකද මේකේ ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් තියෙනවා පොඩ්ඩක් බලන්න ඒක කියන්නේ ඔකට ටික අයිඩියා එක මත ඒක මේ මේ මේක වුණ මේ දෙකට දාන්න පුළුවන් يعني උදාහරණයක් විදියට ප්‍රොඩක්ට් බේස් කම්පැනි එක තියෙන වාසියක් කියලා මට කියන්න පුළුවන් මේ يعني වයික ප්‍රොඩක්ට් එකක් හැදුවම ඒකේ කස්ටමයිසේෂන්ස් ගොඩක් අඩු. එතකොට ඔයා කියන්නේ පැසිව් ඉන්කම් එකක් වගේ තමයි එන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒ කියන්නේ ඒකට කියන්නේ ඉම්ප්‍රූවමන්ට්ස් මේන්ටේනන්ස් ඒවා දෙන්න ඕනේ. ඒත් අර හදාගත්තට පස්සේ හරි. ඒක නිකම්ම මාකටින් කරාම සෙල් වෙනවා. ඒ වගේ. සර්විස් බේස් කම්පැනි එක කරා අර දැන් හැබැයි ප්‍රොඩක්ට් එක හදන්න අමාරුයි. ඒක ලොකු කාලයක් යනවා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් යනවා එහෙම. සර්විස් බේස් කම්පැනි එක අපි කරන්නේ ක්ලයන්ට් ගේ කියන්නේ ඒක කරන්න يعني මට හිතන විදිහට ලේසි. ඒකයි මම පටන් ගත්තෙත් මේ සර්විස් බේස් කම්පැනි එකකින්. හැබැයි පැසිව් ඉන්කම් එකක් එනවා අඩුයි. පැසිව් ඉන්කම් එනවා. දැන් අපි සර්විස් දෙනවා අපේ මේ ක්ලයන්ට් ලාට. එතකොට පැසිව් කියන්නේ පැසිව් ඉන්කම් එකක් කියන්නේ ඉතන දාන්න නැති කවුරු හරි ඉන්නවනේ. ඒක ඔයා නිදාගෙන සල්ලි මොකද ඔයා නිදාගෙන හිටියත් ඔයාගේ account එකට සල්ලි එනවා නම් ඒක පැසිව් ඉන්කම් එකක්. නිදාගෙන හිටියා නෙවෙයි. කියන්නේ දැන් උදාහරණයකට අපි වෙබ්සයිට් එකක් හදලා අපි ඒකට මේන්ටේනන්ස් දෙනවා කියන්නේ මේන්ටේනන්ස් දෙද්දී ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ නේ. කරන්න තියෙනවා ලොකු දෙයක් නැහැ නේ. ඒක පැසිව් ඉන්කම් එකක්. අපි හදපු සර්විස් එකට දෙන මේ මේ මේන්ටේනන්ස් ඇග්‍රීමන්ට් එකෙන් හම්බෙන එක පැසිව් ඉන්කම් එකක්. හැබැයි දැන් සර්විස් බේස් කම්පැනි එක තියෙන අවාසියක් වගේ දක් ඒ කියන්නේ වාසි තමයි ඉක්මනට දෙන්න කේට කරලා දෙන්න පුළුවන් අවාසිය තමයි අපි ප්‍රොජෙක්ට් කරේ නැත්නම් අපිට සල්ලි නැහැ. ඒතකොට මේ මේ දෙකට තමයි මේ මේන්ලිම වැටෙන්නේ. ඒක පොඩ්ඩක් ඔවට ඩිසයිඩ් කරන්න يعني මේන්ලිම يعني මම ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක් පටන් ගන්නවා කියලා ගිහිල්ලා එහෙම අයිඩියා එකකට එන්නේ නැහනේ. කට්ටිය මුලින්ම අයිඩියා එකක් ඇති දැන් කට්ටිය. ඒ අයිඩියා එක නිකන් හිතලා බලන්න මගේ අයිඩියා එක ප්‍රොඩක්ට් බේස් එකක්ද සර්විස් බේස් එකක්ද කියලා. ඒ අනුව මේ මේවා තියෙන්නේ වෙනවා. දැන් මම මේ නිකන් සේප්ස් ටිකක් හිතුවා දැන් කට්ටිය මෙතන ඉන්න කට්ටිය සමහරට මොක් කරි බිස්නස් එකක් පටන් අරගෙන ඇති පටන් ගන්න ඉන්නවා ඇති මුත් අයිඩියා එකක් නැහැ උනාට මොටිවේෂන් එකක් ඇති එහෙම ඇතිනේ මම හින්ද මේ ඔක්කොටම ගැලපෙන විදිහට දැන් කට්ටිය මේක පටන් ගන්න ඉන්නවා නම් කොහොමද මේක කරන්නේ කියන එක නිකන් එකක් හැදුවා මුලින්ම තමයි ඔකට අයිඩියා එකක් තියෙන්න ඕනේ රයිට් අයිඩියා කියලා කිසිම වෙලාවකක් නැහැ ගුඩ් අයිඩියා එකක් තියෙන්න ඕනේ එන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ වාගේ අයිඩියා එක සමහර යුනික් අයිඩියා එකක් වෙන්න පුළුවන් නැත්තම් එක්සිස්ටින් එකක් ඉම්ප්‍රූව් වෙනවා වෙන්න පුළුවන් ඒක නිකන් මේ වගේ ඇත්තටම දැන් හිතලා බලන්න يعني මෙහෙම අපිට එන අයිඩියා එක දැන් මගේ මට එන අයිඩියා එක තමයි ලෝකේ තියෙන හොඳම අයිඩියා එක. හැබැයි ඒක සමහරට තන කෙනෙකුට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගණ්ඩ කවුරු හරි ඉන්නවද කියලා හිතලා බලන්න නිකන්. ඒක ඇත්තටම විකිනේද? මේක මොනවද තියෙන ප්‍රශ්න? එහෙම පොඩ්ඩක් නිකන් හිතලා බලන්න රිසර්ච් අද. උදාහරණයකට මම වියට්නාම් ගිහිල්ලා ආවිල මට දැන් කම්පැනි එකක් පටන් ගන්න මම මුකුත් දන්නේ නැහැ. මං නිකන් හිතලා බැලුවා මම ඉන්නේ මං කිව්වා මම අනුරාධපුරේ ඉන්නේ.
මෙහි ගොඩක් කට්ටියට මේ බිස්නස් තියෙනවා සුපිරිම බිස්නස් කියන්නේ ඕන කෙනෙක් නම කිව්වොත් දන්න බිස්නස් තමයි වෙබ්සයිට් එකක් වගේ එහෙම නැහැ. ඒ කියන්නේ මේ කට්ටියගේ මාකටින් නැහැ. අර අර මේ ඉතින් මම හිත පටන් ගත්තා මේ හිතුවා මේ ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම නැත්තේ? මට මේ කට්ටියට වෙබ්සයිට් එකක් මම කම්පියුටර් ඉන්ජිනියරින් ඉතින් මට මේ කට්ටියට වෙබ්සයිට් එකක් හදලා දෙන්න පුළුවන් එහෙම එහෙම කියලා. ඒක තමයි මම රිසර්ච් එකක් කරා. මම ඒක එතනින් තමයි පටන් ගත්තේ. හැබැයි ඔයා හැම يعني අර එකක් තියෙනවා මේ අපිට හිතෙන්නේ හැමතිස්සෙම අපේ අයිඩියා එක හරි කියලා. මේක ඇත්තටම ක්ලයන්ට් ඕනේද කියන එකත් හිතලා බලන එකනේ. දැන් මට ඒක මේ يعني මේ يعني ක්ලයන්ට් ඕනේ විදිහට දෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. මම ඒක පස්සේදී එක්ස්ප්ලেইন කරන්න. ඒ කියන්නේ ඒක ඇත්තටම වැදගත්කමක් එයාට තියෙනවා කියලා. දැන් මම සල්ලම කිව්වේ මේ කඩලකාරයෙක් කඩල විකුණන කෙනෙක් يعني මම සොරි يعني කඩලකාරයෙක් කියලා කිව්වේ එහෙම يعني මිනිස්සු එහෙම කියන ඉඳලා කඩල විකුණන කෙනෙක් හරි වැඩේ විකුණන කෙනෙක් මොකෝ මං මේ මිනිස්සුන්ට වෙබ්සයිට් එකක් හදන්න පිච් කරාට ඒක ඇත්තටම වැඩ නැහැ නේද මේ මිනිස්සුන්ට ඇත්තටම මේ පුද්ගලයාට එහෙම මේ උමනාවක් නැහැ නේද ඒක ඒක ඒ පුද්ගලයාට වැදගත් වෙන කෙනෙක් ඔයා ටාගට් කරන ඕඩියන්ස් එකට වැදගත් වෙන්නත් ඕන අනිත් දේ තමයි දැන් ඔයා එහෙම ඉස්සරහට යද්දි මුල් කාලේ ඔයා තනියම වැඩ කරයි හොඳ ටීම් එකක් ඉන්නවා නම් ඇත්තටම මේක ඇත්තටම ටීම් වර්ක් එකක් මට දැනෙන විදිහට يعني තනියම එහෙම ගේම් ගහපු කට්ටියත් ඉන්නවා හැබැයි ඇත්තටම ටීම් එකක් ඉන්නවා නම් මාර ලේසි මොකද මේ එක මේ කියන්නේ එක මොලේකට වඩා මොල ගොඩක් තියෙද්දි හොඳයිනේ අනිත් එක දැන් සරලම කිව්වොත් කිව්ලෝන්නේ කියනවා මම වෙන වැඩ කොහොමද මාකටිං වෙන්නේ සමානට කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ මම දන්නවා හැබැයි මං මගේ ටීම් එකට කවුරු හරි ජොයින් කරගන්නවා නම් එයා ඒ ස්පෙસિෆික් පාර්ට් එක මට වඩා හොඳට මට වඩා ඉක්මනට මේ දෙන්න පුළුවන් නම් මගේ වෙලාවත් ඉතුරු ඒතකොට මට තව දෙයකට ફોકસ කරන්නත් පුළුවන් අපේ කම්පැනි එකේ ඕවර්ඕල් අවුට්කම් එක එක්ස්පොනෙන්ෂියලි වැඩි ඒ කියන්නේ එෆිෂන්සි එක වැඩි එහෙම තමයි මම නම් කෙනෙක්ව හය කරනවා නම් හය කරන්නේ ටීම් එකට එනවා නම් එයාට ඒක අපිට වඩා හොඳට ඒ කියන්නේ ඒක ආවම එක්සිස්ටින් මේකට වඩා වැඩි වෙන්න පුළුවන් ඊට පස්සේ සමහර වෙලාවට මේ දැන් කතාවක් කියන්නේ if you are alone you can go faster but if you are like together you can go further කියලා ඒ වගේ තමයි يعني තනියම හිටියොත් එන සල්ලි ඔක්කොම ඔයාට එහෙම හැබැයි වුණාට මේ මේක මේ මේ අර මම කිව්වේ ජර්නි එක අපි දන්නේ නැහැ වැටෙන තැන් එනවා මම ඉස්සරහට මේ චැලෙන්ජස් වලදී කියන්නම් අපිට වෙච්ච ප්‍රශ්න ඒ වෙලාවට තව කෙනෙක් ඉන්න එක මාරම් වටිනවා මට නම් ඒක සෑහෙන්න දැල්ලා තියෙනවා ඒ කියන්නේ මම මේක තනියම දිගටම කරා නම් මම මේ 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 වෙද්දි මට ෆස්ට් ඉයර් එකේ ඒ කියන්නේ කම්පැනි පටන් අරන් පළවෙනි අවුරුද්ද ආපු ප්‍රශ්නත් එක්ක මම මේක නවත්තලා මොකද මට හොඳට ඉංජිනේරෙක් විදියට මේ එන්නේ දෙද්දි මේ නිකන් එහෙම මට අනන්ත හිතලා තියෙනවා මම මේ මොකද්ද මේ කරන්නේ මගේ ඕන තරම් අනන්ත මගේ බැජාල අහලා තියෙනවා මේ පිස්සුදු මං ඕම නිදි මරාගෙන මේවා කරන්නේ ඒ කාලේ අපිට මේ මේ දැන් වගේ නෑ සේල්ස් නෑ කවුරුත් දන්නෙත් නෑ තේරෙන්නේ يعني තේරෙන්නෙත් නෑ අනකට ලංකාවේ තියෙන අනිත් ප්‍රශ්නේ තමයි සමහරට මෙතන ඉන්න පුළුවන් අපේ ටීම් එකටත් වඩා හොඳ වෙබ් ඩිවලපර්ස්ලා අපේ ටීම් එකේ ඉන්න කට්ටියටත් වඩා හොඳ ඇප් ඩිවලපර්ස්ලා හැබැයි තමන්ගේ තියෙන ස්කිල් එක මාකට් කරගන්න සෙල් කරගන්න තේරෙන්නේ ඒක ලොකු ප්‍රශ්න එක වෙනම මාතෘකාවක් ඒ දැනෙන ප්‍රශ්න මොකද අපිට ෆස්ට් ඉයර් يعني අපි පටන් ගත්ත මුල් කාලේ අපි හග අපිට ඒක හරියට තිබ්බා කොහොමද අපි ක්ලයන්ට් කෙනෙකුට පිච් කරන්නේ මේක ඒ වගේ ඊට පස්සේ අනිත් එක තමයි ඩ්‍රීම් එකක් තියාගන්න يعني මං කවදා හරි මෙතනට යනවා කියලා ඒක සමහරට හෙට යන්න බැරි වෙයි ෆ්‍රස්ට්‍රේෂන් සේයි මම මොකද කරන්නේ මොන කෙහෙම ලද්ද මම මේ කරන්නේ එහෙම කියලා බැයි ඩ්‍රීම් එක තියාගත්තා හැමදාම උදේ නැගිටින්නේ මං කවදා හරි මෙතනට යනවා කියලා. හැබැයි ඩ්‍රීම් يعني හීනයක් විතරක් තියාගෙන ඉන්න එපා. ඒකට වැඩ කරන්න. හම්බෙන හැම වෙලාවම හම්බෙන හැම තප්පරේම ඒ හීනෙ වෙනුවෙන් වැඩ කරන්න. මොකද මේක يعني මං කියන්නේ කෙල වුණත් يعني ෆේල් එකක් වුණත් ඔයා එකෙන් අනිවාර්යෙන් දෙයක් ඉගෙන ගන්න. ඒකෙන් يعني එකම වැරද්ද ආය ආය කරන්න එපා. මම මේ කියන්නේ මොකටි පටන් අරගෙන යද්දි ඕන තරම් ෆේලියස් වෙනවා. මේක ඉගෙන ගන්න තියෙන එකම දේ තමයි වැරදිලා මේවා කරගෙන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ අපේ කම්පැනි එක අපිට ඕන තරම් ෆේලියර්ස් වෙලා තිනවා ක්ලයන්ට්ස්ලා මට හොඳටම වැන්නලා තිනවා මේ ආපහු ප්‍රොඩක්ට් එකක් දීලා මේකක් විදියට අපි සමාජලට සල්ලිත් අරගෙන නැතුව තියෙනවා හැබැයි ඒ ෆේලියර්ස් ඒ මිස්ටේක්ස් අපි ආයෙ පාරක් කවදාවත් කරන්නේ අපි වෙනම මීටින් අරගෙන අපි වෙනම මේ රිසලූෂන්ස් අයි මෙහෙම උනේ මේවා කරලා අපි ඒවා ෆික්ස් කරගෙන තමයි ඉස්සරහට ගියේ ඒකයි වැරදි හරියට කරනවට වඩා අපි වැරදෙන ප්‍රමාණය අඩු කරගත්තා. ඒතකොට නිකම්ම අපේ ක්වොලිටිය මාර විදිහට මේ වුණා. දැන් අපි يعني වැරදෙන්න කලින් දන්නවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා.
අන්තිම අන්තිම දේ තමයි never give up. ගොඩක්ම වෙන්නේ කට්ටිය හැමෝම හිනම motivate වෙලා YouTube එකෙන් බල්ල පටන් ගන්නවා දවසක් දෙකයි උපරිම සතියයි මාසෙයි අතරින්. එහෙම වෙන්න එපා. මේ මම මෙතන කියන්නම් මේ මට පළවෙනි අවුරුද්දේ මේ ලක්ෂයක්කට වඩා මම බජට් හදලා තිබ්බේ නැහැ. එතකොට මම ගණන් හදලා බලද්දි මට ලක්ෂයක් lost වෙලා තිබ්බා. ඒ වෙද්දි අපේ ප්‍රොජෙක්ට් අපි 6යි කරලා තිබ්බේ. පළවෙනි ප්‍රොජෙක්ට් තුනම fail. ඒක fail කියන්නේ හිනම ලොකු ගණකින් තමයි fail වෙලා තිබ්බේ. මේ ඕන තරම් හේතු තිබ්බා අතාරින්න. ඇයි දන්නේ මටත් තමයි හිතලා බලද්දි මට හිතා ගන්න බෑ මේ ඇයි මන් නැවැත්තුවේ නැත්තේ කියලා. ඒක වෙලාව මම දැම්මා වුණා සමහරට මං අතාරි. ඒක නවත්තන්න එපා කොහොම හරි කරන්න. මේ කියන්නේ මේ වැරදි වලින් ඉගෙන ගන්න. දැන් ඊළඟ වැදගත්ම එක තමයි challenges. දැන් අර මං කිව්වා වගේ මං කිව්වේ මේ මගේ ස්ටෝරි එකක් කියන්න. මම කම්පැනි පටන් අරගෙන දැන් මමමයි මේ මගේ මේ CEOයි දැන් ප්‍රොජෙක්ට් එකක් හොයන්න අපි ගියා පොළොන්නර. ඊළ පළවෙනි ක්ලයන්ට් මම කතා කරපු එක ඊට කලින් මම ක්ලයන්ට් මිනිස්සෙක් එක්ක එහෙම කතා කරලවත් නැහැ. ඉතින් මම දැන් හොදට පිච් කළා මේ යහව මල්ලි මේ මල්ලි කියලා කිව්වේ. මට තාම මතක මේ මල්ලි මේ මල්ලිගේ බිස්නස් කාඩ් එක දෙන්නකෝ මට කෝල් එකක් මම කෝල් එකක් දෙන්නම් කියලා. මේ එතකොට අපිට බිස්නස් කාඩ්වත් එහෙම කුත් තිබ්බෙත් නැහැ. මේ යසසුයි මම මූණට මූණ බලාගත්තා. බලාගෙන මේ නම්බරේ ලියා ගන්නක් කියලා දුන්නේ. ඊට පස්සේ මේ එයා යවුවා මේ මල්ලිලක වෙබ්සයිට් එක මොකක්ද කියලා. දැන් මම වෙබ්සයිට් එකක් හදන්න යන්නේ හරි. එතකොට අපිට වෙබ්සයිට් එකක් තිබ්බෙත් නැහැ. මේ එතකොට තමයි මට තීරුනේ දෙයියනේ මම මේ මනුස්සයාට ප්‍රොඩක්ට් එකක් විකුණන්න හදනවා වෙබ්සයිට් එකක් හදන්න. හැබැයි අපිට වෙබ්සයිට් එකක් නැහැ නේද කියලා. ඉතින් මේ මනුස්සයා මගෙන් ප්‍රොඩක්ට් එක ගනීද? මොසයිරස් ටිකක් කරලා බලපුවා හරි මල්ලි මේ මම වට කෝල් එකක් දෙන්නම්ක කිව්වා. දැන් අවුරුදු 3ක් වෙනවා තාම කෝල් එක නම් දුන්නේ නැහැ. මේ ඉතින් ඇත්තට මෙයා වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මුලින්ම මම ඔක්කොම වැඩනවත්තලා මේ මේ වෙබ්සයිට් එක ඇදි. මේ ඒ වගේ කියන්නේ අර ඒක එක චැලේ කියන්නේ එක මට එක කවදාත් අමතක වෙන්නේ නැති. ඒක මාරම මේ ඔකටත් එහෙම මේවා තියෙයි. මේ කට්ටි මේක හරිම මේ පස්සේ ඉතල බලද්දී එන මේ වගේ ඒවා තියෙනවා. ආයේ මේ අපි කරපු පළවෙනි ප්‍රොජෙක්ට් එක මම ඒකට මේ ගල ඒ ප්‍රොජෙක්ට් එක ෆේල්. එදා නෑ මම ඊට පස්සේ අපි මම ටීම් එකට පෙන්නුවේ නෑ. මේ ටීම් එකට හොඳට ට්‍රැක් කණ්ඩත් අපි ගිහිල්ලා ඔක්කොම යාළුවල කියනවා සමහර යසස් කීතර ගිහිල්ලා එකට විතර මම කිව්වා මම නවත්තනවා මේක මේ ඇති මේ දමට එපාම වුණා. ඒ කියන්නේ අපි ඔක්කොම ඩෙලිවරබල්ස් දීලා ඒ කියන්නේ ඒ ඒ කියන්නේ දුක හිතුණා. ඒවට දැන් ආපහු හැරිලා බලද්දී ඉතින් ඇත්තටම මේ ඒ ක්ලයන්ට් ගේ වැරද්දක් නෑ. මේ අපි අපේ හරි කමියුනිකේෂන් ප්‍රශ්නයක් තිබ්බේ. මම අපේ පැත්තෙන් ඕන මේ ඩිලිවරබල්ස් ටික මේ කියලා තිබ්බේ නෑ. ඉතින් එතකොට ඒ ප්‍රශ්නේ තිබ්බේ. කොහොම හරි මේ ඊළඟ ඇසස් කොනේ අපි මේ කරමු එහෙම කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රොජෙක්ට් එක මේ USA ලංකාවේ මිනිස්සෙක් මේ USA ක්ලයන්ට් කෙනෙක් කොහොම හරි මේ මිනිස්සා කොහොම හරි මට ඩොලර් 200ක පොල්ලක් තිබ්බා. ඒ කාලේ ඉතින් ඩොලර් 200ක් කියන්නේ හින ලොකු ගාණක්. ඉතින් මම අතෙන් අන්තිමේට මගේ කට්ටියට ගෙව්වේ මේ එපාම නෑ කියන ප්‍රොජෙක්ට් පළවෙනි කරපු තුනම වගේ ෆේල්. මේ අපිට අනිකම් පේව මාකට් කරන්න තීරෙන්නේ නැහැ. මේ ඔහොම සෑහෙන ප්‍රශ්න තිබ්බා. මේ මම මේ ඩොලර් 20ටත් වෙබ්සයිට් හදලා දිනවා. මේ ඊට පස්සේ මම කිව්වා වගේ මම ටීම් එක මේ කරද්දී මුලින්ම මේ මේ මමත් එක්ක ජොයින් වුණේ හිමාල් කියලා. තාම ඉන්න අපේ වෙබ් ලීඩ්. මේ මට එයාට මේ කතා කරන්නවත් මේ තේරෙන්නේ නැහැ. මම මට තාම මතකයි මේ මං කිව්වා මේ සල්ලි නම් දෙන්න වෙන්නේ නැහැ මේ. හැබැයි අර ඔය කතාවක් තියෙන හැබැයි මල්ලි එක්ස්පීරියන්ස් එක කරා වටිනවනේ කියලා මං එහෙම කිව්වා. මේ සල්ලි නම් දෙන්න වෙන්නේ නැහැ, ඔන්න කමන්නේ එක්ස්පීරියන්ස් එක හරි තියනවනේ. මම දවසක් ළඟදිත් අහලා බැලුවේ අයියෝ හා කිව්වේ කියලා. ඒ කියන්නේ මම ඇත්තට මේ කෝල් එක ගත්තේ යසස්ගෙන් බේරෙන්න බැරි හින්දා මේ ගන්න කියලා. යා මේ ඉතින් ඒ වගේ මිනිස්සුන්ව කතා කරන්නවත් එහෙම මන් දැනන් හිටියේ නැහැ. හැබැයි මේව කරලම තමයි ඉතින් ඉගෙන ගත්තේ. මට ඉතින් කියන්න තියෙන්නේ මේ නවත්තන්න එපා කියලා. කොහම හරි මේ යසස් මේ මගේ පළවෙනි එම්ප්ලොයි මං හය කරපු ඒ දවස්වල රුපියල් 2000ට කරේ. දැන් යා සාමාන්‍යයෙන් මේ ඉංජිනේර කෙනෙක් ගන්නවා දැන් මේ දැන් මෙතන එච්චර මේ වෙනවා. අපි මං කියන්නේ අපි ඩොලර් 20ටත් වෙබ්සයිට් හැදුවා, ඩොලර් 100ටත් හැදුවා, 200ට හැදුවා, 500ට හැදුවා. දැන් ඊට වඩා ගණන් වලට හදනවා. හැබැයි අපි කවදාවත් ක්වොලිටිය ඩ්‍රොප් කරේ නැහැ. මේ 20ට හදපු සයිට් එකේ 2000ට හදන සයිට් එකේ තියෙන එකම ක්වොලිටියම. මොකද මේ
දැන් ගොඩක් මන් දකිනවා සමහරවිට ක්වොලිටි ඩ්‍රොප් කරනවා මේ කිව්වේ ප්‍රශ්න එනවා එහෙම අපේ එහෙම නැහැ අපි පුළුවන් තරම් ඒක දෙන්න හදනවා එහෙම කරගන්න එපා කට්ටිය කවදාහරි මෙතන ඉන්න කට්ටිය මට හිතෙනවා කට්ටියගේ තියෙන මේකත් කවදාහරි පටන් ගන්න ඉන්නේ ඒක කරන්න එපා මේ මොකද ඒ අපේ රිටෙන්ෂන් එක මාර වැඩි මේ මේ කස්ටමර් රිටෙන්ෂන් එක සමන එක්කෙනෙක් ආවොත් එයා අපහු වෙනවා අපි ගොඩක් මාකටින් කරන්නේ මම ගොඩක් මේ ලෝකල් ක්ලයන්ට් ලා එක්ක يعني මට මුල් කාලේ එපා වුණා දැන් ආයෙ මන් දැන් ආයෙ ලෝකල් ක්ලයන්ට් ලා එක්ක වැඩ කරන්න ඕනි කියලා අපේ ටීම් එකේ තියෙන අපේ වෙනම මේ දවස්වල මේව ටිකක් යනවා මම ගොඩක් වැඩ කරේ මේ ෆොරින් ක්ලයන්ට් ලා එක්ක තාම මම වැඩ කරන්නේ කට්ටියත් එක්ක මේ මේ කොවිඩ් සිටුේෂන් එක ඇත්තටම මේ චැලෙන්ජ් එක හැබැයි ඒක ඇත්තටම හැමෝටම චැලෙන්ජ් එක කම්පැනික් විදිහට මේ මම කියන්නේ හොඳ නෑ අපිට නම් ඒක මාරම මේ වාසියක් උනේ අපේ growth එක සාමාන්‍යයෙන් 3-4 ගුණයකින් වගේ වැඩි වුණා ඊටත් වඩා මේ සමහර මොකද මිනිස්සුන්ට ගොඩක් අපේ ඉන්ඩස්ට්‍රි මම කරන්නේ අපේ එක ගොඩක් මේ 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 IT related මේ මේ يعني SEO design development design ඒ පැත්ත මාර විදිහට මිනිස්සු මාර විදිහට ටෙක්නොලොජි ඕන වුණා businesses වලට ඕන වුණා ඉන්ද අපිට නම් ඒක ලොකු ඉම්පැක්ට් එකක් වුණේ අපිට මේ හොඳ විදිහට උනේ ඒත් මම කියන්නේ මේක සම එක්තරා විදිහක ඔපචුනිටි එකක් කට්ටියට මේකේ උපරිම පොටෙන්ෂල් එක ගන්න කියන්නේ චැලෙන්ජස් කියන්නේ තින් කියන්නේ මට ආපු චැලෙන්ජස් වේ කියන්නේ මේක කියන්නේ සම්පූර්ණයෙන් පර්සනල් මේ එන්ටර්ප්‍රනර්ෂිප් එක ඔයා යන පාත් එකයි කවදා හරි මං යන පාත් එකයි සෑහෙන වෙනස් මගේ කතාවයි ඔකට්ටේ කතාවයි සෑහෙන වෙනස් ඒකයි මම මේ අර වෙන ඒවල් නම් මේ මේ කට්ටියගේ දුක් වෙච්ච ඒවා ඒව කියනනම් ඒව මොකද මං එහෙම කියලා වැඩක් නැහැ අපි කාවපු කට්ට ඒක ඔකට්ටියේ පාත් එක වෙනස් ඉඳ මට කියන්න තියෙන නවත්තන්න එපා දිගටම කරන්න මොකද ටීම් එකක් හදාගන්න මොකද මට ඉන්නවා හොඳ ටීම් එක මේක මේ වන් මෑන් මට මගේ නම් වන් මෑන් ෂෝ එකක් නෙවෙයි හැමෝම අපි හැමෝම දවල් රෑ නිදි මරාගෙන ගහපු ගේමක් තමයි දැන් හැමෝම එකතු වෙලා මේවා කරන්නේ මේ යති මං ගොඩක් ලකි මේ මේ ඔය කට්ටියට හොඳ ටීම් එකක් හදාගෙන තනියම වුණත් පුළුවන් මේ තනියම මගේ යාළුවෙම ඉන්න මොරටුවෙම තනියම මේවා කරලා මේ එවන ගේම් ගහපු කට්ටිය එහෙමත් පුළුවන් ටීම් එකක් හදාගන්න පුළුවන් නම් එහෙම කැමති විදිය හැබැයි අර මට කියන්න තියෙන්නේ කියන්නේ අට පහ ජොබ් එකක් කරන එක බෝරින් හින්දා එන්ටර්ප්‍රනර්ෂිප් මේ මේ එන්ටර්ප්‍රනර්ෂිප් ගැන මේ කතා අහලා කට්ටිය මේ කරන හින්දා කරනවා නම් ඒක يعني අර රැල්ලට ඩ්‍රොප් ෂිපින් මේ කරනවා වගේ හැම මේ වීඩියෝ දැකලා මේ මේක මං හිතන්නේ නැහැ ඒක එහෙම කරොත් එපා මේකනේ Tamanට ඇත්තටම උමනාව තියනවා නම් ඇත්තටම මේක මෙහෙම කරන්න ඕනේ කියලා හිතනවා රිස්ක් එක ගන්න කැමති නම් ඒක කරන්න බෑ රිස්ක් එක අරගෙනත් ඔය කට්ටිය දිගටම යද්දි කොත්තනක හරි තැනක ඒ කියන්නේ ඔය කට්ටියට එනවා කියන්නේ මගේ මම පර්සනලි දන්නවා මේ පටන් ගන්න එක නෙමෙයි අමාරු මේක මේක කරන් යන්න අමාරු කරන් යන්නත් කියන්නේ මුල් කාලේ කරගෙන යන්න මොකද ඔකට රිසෝර්සස් නැහැ දැන් මට තියෙන රිසෝර්සස් මට සිතානේ සල්ලි නැහැ ගෙදරින් ඉල්ලන්න බෑ මේ මම මේ මම කැම්පස් එකේ ඉන්න සල්ලි වලින් තමයි මම සමාජලයට මගේ කට්ටියට සල්ලි ගෙව්වේ. ඒ වගේ අපිට රිසෝර්සස් නැහැ මුල් කාලේ. එහෙම රිසෝර්සස් නැහැනේ. මට ෆෝන් එකක් ගන්න තිබ්බ සල්ලි එහෙම දාලා තමයි හොස්ට මේ සර්වර් එකක් ගත්තේ. එහෙම අර මේ තේරෙන්නේ නැහැ එහෙම. ඒවා මේ මුල් කාලේ හරි අමාරුයි. මුල් කාලේ නවත්තන්න හිතනවා. ඇයි මෙච්චර දුක් විඳින්නේ? මගේ බෝඩි මේ යාළුව ට්‍රිප් යද්දි මේ මම මේ නෑ බම් මේ ක්ලයින්ට් මීටින් එකක් තියෙනවා. මේ මෙහෙම වැඩ තියෙනවා එහෙම කියලා ඉතින් ඉන්නවා ඉතින් අපි මුල් කාලේ පස්සෙන් ගිහිල්ලා අඬලා වගේ තමයි මේ ෆී කරලා දෙන්නම් එහෙම තමයි මේ මේක පටන් ගත්තේ ඉතින් මේ ඒ ගත්ත ගමන තාම යනවා ඉස්සරහටින් තව වැඩ තියෙනවා ගොඩක් අපිට කරන්න අපේ වැඩත් ඉස්සරහට මේ අපි සෑහෙන ප්ලෑන් ගොඩක් තියෙනවා මේ මොකද අපි දන්න දේ අපි දැන් ඉස්සරහට වෙනම මේ ට්‍රේනින් ටියුටෝරියල්ස් වගේ මේ යනවා අපි ගොඩක්ම යන්නේ වර්ඩ්ප්‍රෙස් Shopify මම කම්පැනි ගැන නිකන් කියනවා වර්ඩ්ප්‍රෙස් Shopify යනවා Bootstrap දැන් අපේ සයිට් එක අපේ ඔය ටෙස්ටින් වගේ ගහලා තියෙන සමහරට වැරදි ඇති මේ Tailwind කියලා එකකින් ඔය වගේ ඉතින් අපි try කර කර බලනවා දේවල් ඒකයි මට කියන්නේ මේක මේ අපිත් ඉගෙන ගන්නවා ඒ වගේ ඉතින් challenges සෑහෙන්න තියෙනවා අන්තිමේන මට කියන්න තියෙන්නේ ඔකටි ආස දෙයක් කරන්න මේ ඔයාට හොඳට මේ මොනවා හරි හදන්න පුළුවන් නම් මම මේ අර ගත්ත වැඩේ එක්සැම්පල් එකක් වත් ඔයාට රාට වැඩේ හදන්න පුළුවන් නම් සමහරට ඔයාට සෑහෙන මේකක් ගහන්න පුළුවන් ගේමක් ගහන්න පුළුවන් يعني මේ අපෝ මේ මිනිස්සු ගණන් ගන්න නැහැ කියලා එහෙම කරන්නේපා love what you do
මම හරි මාසයි මිනිස්සුන්ට මොකද මං හදපු සයිට් එකක් ආපහු බකිද්දී මේ මනුස්සයාගේ බිස්නස් එකේ මගේ ක්ලයන්ට් ගේ මේ සක්සස් වෙනවා දකිද්දී ඒක සෑහෙන එක කියන්න තේරෙන්නේ නැහැ. සමහරවල් ඒ ප්‍රොජෙක්ට් එක කරද්දී එපා වෙනවා. ඒ ක්ලයන්ට් ලත් එක්ක හරි අමාරුයි. මෙහෙම ඉල්ලනවා මෙහෙම ඉල්ලනවා දෙකක් කියනවා හෙට තව එකක් කියනවා හරි අමාරුයි. ඒ වුණාට අන්තිමේදී ඉවර කරාට පස්සේ ඒක මම නම් ඒක මාරම මේකක් තියෙනවා ඉතින්. ඔබ තමා මේලි කියන්න තියෙන මට අපි Q&A session එකේදී කතා කරමු. තව තියෙන ප්‍රශ්න ඇතිනේ කට්ටියට මේ අහන්න අපි කතා කරමු. තමයි කියන්න තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබ අප සියලු දෙනාටම ලබා දෙන්නේ දැනුම් සම්භාරයට. මම හිතන්නේ සියලු දෙනාටම ගොඩක් වැදගත් කරුණු රැසක් දැනගන්න ලැබෙන අද දවසේ අපිට මේ වැඩසටහන තුළින්. ඊළඟට අපි යොමු වෙන්නේ Facebook Live හරහා අප සමග සම්බන්ධ වී අපි නැස ප්‍රශ්න කිහිපයක් විතර යොමු වෙන්න. පළවෙනි ප්‍රශ්නේ විදියට අපිට ලැබිලා තියෙන්නේ අලුතින්ම බිස්නස් එකක් පටන් ගන්නකොට බිස්නස් එකට අදාළ ප්‍රයිමරි කම්පිටිටර්ස් ලව අඳුරගන්නේ කොහොමද කියන එක. ඔව් ඒ කියන්නේ කම්පිටිටර්ස් ඒ කියන්නේ රිසර්ච් එකේදී ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක් ඇනලයිස් කරන එක. මම ඒ කියන්නේ ඒක බිස්නස් එකෙන් කියන්නේ කරන් ඉන්න ස්කෝප් එකෙන් ස්කෝප් එකට වෙනස් වෙනවා. දැන් මම කියන්නම් මම කරපු විදිය. මම දැන් මගේ අපි මේල්ලි මුලින් පටන් ගත්තේ වෙබ් සයිට් හදලා. එතකොට එතනදී මේ මාත් බැලුවා අනුරාධපුරේ තව කවුද කරන්නේ මේ මා ඉන්නවා මොනවද ඒ ගැටි දෙන සර්විසස් කම්පිටිටර් ඇනලයිස් එකක් කරා. ඊපස්සේ තව කොළඹ එහෙම ගොඩක් තිබ්බා. ඒ කාලේ දැන් නැහැ මට නම් කියන්න බෑ. ඒ කියන්නේ මම මගේ ටීම් එකට කියලා තියෙනවා දැනුත් මං කියනවා තව අවුරුදු තුනකින් අපි මේ මෙයාව පන්නන්න ඕනේ. එහම අපේත් ප්ලෑන් කියනවා මේ මෙයාව අල්ලන්න ඕනේ මෙයා මෙහෙම ඒ කියන්නේ කම්පිටිටර් කියලා කියන්නේ එයාව කපාගෙන යනවා කියලා ගන්න නෑ. දැන් ඊපස්සේ මම මාත් එක්ක ඉද්දි මේ තව මේ මල්ලිල වගේ මේ ස්ටාර්ට්අප් අපේ බිස්නස් එකෙන් පටන් ගත්තා එහෙම මේ වුණා. පෙම් මේ කියන්නේ සමහරවිට ඒ කට්ටිය එනවා. එහෙම අර කිසිම තර ඒ කියන්නේ මේ කාර නිකන් මේ එක තියෙනවා හොඳ කතාවක් මේ අර මේ අර ගොඩ මේ මාළු අල්ලන කතාවක් තියෙනවා. ඕකේ. ඒ කියන්නේ දැන් අර සමහර මිනිස්සු කරන්නේ අනිත් එකට කෙලවලා මේවා කරනවානේ. මේ 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 මේක ඕෂන් එක වගේ ලොකුයි. අර අපිට වෙලා තියෙන අපේ ලංකා අර සමාලට තියෙන අර අපි හැමෝම අර මේ ෂැලෝ මේකේ මාළු අල්ලන්න ගියොත් හැමෝටම මාළු නැති හින්දා අනිත් එක්කෙනාට අර මේවා කරලාගෙන එනවාට අපි ඕෂන් එකට යනවා නะ. ඔකේ මට හරියට මතක නෑ මේ ඩීප් මොකද්ද මේකට හොඳ මේකක් තිබ්බ මට මේ වෙලාවේ මතක නෑ. ඒ අපි ඕෂන් එක ටාගට් කරනවා නම් අපිට කවුරු මේ තැන් තැන් වල මාළු අල්ලනවාද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ අපේ කිව්ලෝන් එකේ මම හිතුවේ අපිට එහෙම කම්පිටිටර් කෙනෙක් කම්පිටිටර් කෙනෙක් තමයි. හැබැයි අපි බලන්න ඕනේ හැමතිස්සෙම එකට වඩා වෙන එක ඒ කට්ටියකම කරනවා නම් අපේ කොහොමද වෙනස් වෙන්නේ? ඒ ක්ලයන්ට් ලා අපි ළඟට එන්නේ එහෙම අනිවාර්යෙන් කරලා බලන්න කම්පියුටර් මේ කම්පිටිටර් ඇනලයිස් එකක් කරලා මේවා කරන්න. අර මට කියන්න තියෙන තව කෙනෙක් පල්ලෙහාට දාලා තමන් උඩට ගිහිල්ලා يعني ඒක වැඩක් නෑ එහෙම. ඒ කියන්නේ මේක තව ලොකුයි. ඔයා කට්ටිය කරන් ඉන්න බිස්නස් එකක් කරනවා ලොකුයි. අපි බලන්න ඕනේ එහෙම නෙවෙයි අතනින් කොහොමද මේ ඩීප් ඕෂන් එකට ගිහිල්ලා අපි ඕන තරම් ආලු ඉන්න කොහොමද අල්ලන්නේ කියන්නේ. ඒක තමයි මට කියන්න තියෙන එක. බොහොමත්ම ස්තුතියි. දෙවෙනියට අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්නය තමයි බිස්නස් එකට අදාළ හියුමන් රිසෝර්සස් අඳුරගන්නේ කොහොමද කියන එක. ඔව් ඒක ඇත්තටම මේ ඔක්කොම අර මේ ඩොමේන් මත වෙනස් වෙනවා. මම කරපු විදිහක් කියන්න. මම නම් කරේ දැන් මම කැම්පස් ගියපු ගමන්නේ පටන් ගත්තේ මගේ හොඳ වෙලාවට මගේ يعني මම කම්පියුටර් ඉන්ජිනියර් කියන්නේ ඒ රිලේටඩ් මගේ හැබැයි ඔළුවේ හැබැයි තිබ්බා අයිඩියා එක මේකේ නා මේකට හොඳයිම කියලා. දැන් ඔයා පටන් ගන්නවා නම් මුල් කාලේ يعني හියුමන් දැන් ඕන තරම් දැන් අපි පෝස්ට් එකක් දැම්මොත් අපිට මේ මේ වර්ඩ්ප්‍රෙස් ඩිවලොපර් කෙනෙක් ඕනේ එහෙම දැම්මොත් ඕන තරම් කට්ටිය ඉන්නවා. මුල් කාලේ ගන්න එක හරි අමාරුයි. මොකද ඒ කියන්නේ ඒක ඩිවලොප්මන්ට් නෙවෙයි ඒක ට්‍රස්ට් කරන්න ඕනේ. එහෙම සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හින්දා මම නම් කියන්නේ මේ Tamanට විශ්වාස කරන්න පුළුවන් ටීම් එකකින් පටන් ගන්න. ඕන තරම් හියුමන් රිසෝර්සස් තියෙනවා. ලින්ක්ඩ්ඉන් එකෙන් පුළුවන් මේවා කරන්න. දැන් අපි එහෙම ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් තියලා මේ එහෙම තමයි දැන් ගන්න. ඉස්සර එහෙම නෑ යාළුවෝ. කියන්නේ මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් දැන් මගේ ඉන්න CEO මගේ යාළුවා එයා මට වඩා අවුරුද්දක් බාලයි. මම එයා කියන්නේ පර්සනලි දන්නවා.
ඒ වගේ හින්ද තම මන්නම් මගේ ළඟම ඉන්න කට්ටිය නිකන් අර ඒක මං කියන එක හරියද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ මන්ට ට්‍රස්ට් කරන්න පුළුවන් ටීම් එකක් තමයි මගේ ළඟ නම් ඉන්නේ. ඊට පස්සේ යද්දි මං ගොඩක්ම ටැලන්ට් එක බලලා එහෙම ගන්නෙ. හැබැයි මේ දැන් හියුමන් රිසෝර්සස් හොයාගන්න එක නම් සෑහෙන ලේසි. මේ දැන් හිතමු ඔයා මොකක් හරි ස්ටාර්ට් අප් එකක් කියලා මේ හොඳ ඉන්ටර්විව් එකක් ලෑස්ති කළා. FB එකේ මොකක් හරි දැම්මත් මේ සෑහෙන ටැලන්ට් එකක් බලලා ඉතින් තේරෙනවා ඉන්ටර්විව් එකක් කරද්දි මේ ඇත්තටම ටැලන්ටඩ්ද කියලා. අපි දැන් නම් ගන්න එහෙම මුල් කාලේ එහෙම. ඒ කියන්නේ හැබැයි අර යාළුකම් වලට එහෙම කම්පැනි ඇතුළට ගත්තමත් ප්‍රශ්න දෙනවා. ඒක මේ HR කියන්නේ මේ වෙනමම මේක. අපි ඉඳලා ඉගෙන අපි කම්පැනි තව මෙවතින ඇතුළේ අපි කතා කරන්නේ මේ අයියා මල්ලි නෑ නම් කියලා කතා කරන්නේ. ඒ වගේ ඉතින් තියෙනවා. මොකද ඉස්සරහට ඉන්ටර්න් කෙනෙක් ආවත් එයාට එහෙම මේ අර එහෙම වුණාම අර යාළුකම් වලට ආවම අර ප්‍රශ්න තියෙනවානේ. ඒවා එහෙම නෑ අපේ ඇතුළේ. එළියේ මචං ෆිට එක තියෙනවා ඇතුළේ එහෙම. ඉඳ ඒක ගද්දිත් පොඩ්ඩක් ඒවත් හිතන්න. දැන් මං හිතන හයරින් ප්‍රොසෙස් එක නම් ටිකක් සෑහෙන ලේසි. ඒක ක්ලෙරිෆයි වුණාද දන්නේ නෑ. අර ප්‍රශ්න තියෙන එක ඩොමේන් ස්පෙසිෆික් හැමතිස්සම කවුරු හරි හයර් කරනවා. අපිට තවත් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඒක තමා බිස්නස් එකක් මාකට් කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම ටාගට් ඔඩියන්ස් එකට කොහොමද රීච් වෙන්නේ කියන එකයි. අපිට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්. ඇත්තටම ඒක මේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක මේ පර්සනලි මාත් ඉගෙන ගන්න දෙයක් තමයි. කොහොමද මේ මාකට් කරන්නේ කියන එක. අර මං එක උදාහරණයකදී කියවුවා. එක මං එක්ස්ප්ලেইন කරා දන්නේ හරියට. මම මේ රෙස්ටුරන්ට් එකක වෙබ්සයිට් එකක් හදද්දී දැන් ඒක හොඳ රෙස්ටුරන්ට් එකක්. ඒ දවස්වල නම් එහෙම තිබ්බේ නැහැ. ඒ මනුස්සයාට අපි ඒ දවස්වල කරේ රුපියල් 20,000කට වෙබ්සයිට් එක. හරිය කිසි ප්‍රශ්නයක් නැහැ. 20,000ට ගත්තා එයා. රිනුවල් එක අපේ යනවා මේ මාසෙකට 7,000. මාසෙකට නෙවෙයි, සෝරි, අවුරුද්දකට. ඒ කියන්නේ අඩුම ගාණේ. يعني කිසිම ප්‍රොෆිට් එකක් නැහැ එහෙම. එයා ඒක මේ කරේ නැහැ. ඒනවා රුපියල් 7,000 කියන්නේ මට තේරුණේ මට එයාට පිච් කරන්න බැරි වුණා. ඇයි මේ වෙබ්සයිට් එක එයාගේ මේකට වටින්නේ කියලා. අර සමහර වෙලාවට මාකටින් එන දැන් මං එයා ළඟට ආයෙ ගිහිල්ලා කිව්වත් අර වන් වේ. ඒ කියන්නේ දැන් එයාගේ ඔළුව හැදිලා ඉවර ඇති ඒකට. මං ආයෙ ගියෙත් නැහැ. මොකද දැන් අපිට ඒ කියන්නේ දැන් මුලින් 20,000ට 20,000ට 25,000ට කියලා දැන් අපිට අපේ රේට්ස් කිව්වම එයා කොහොමත් ගන්නෙ නැහැ. මේ කියන්නේ සමහර සේවල් තියෙනවා. ඒ කියන්නේ වන් වේ ටිකට් එක. දැන් මම පර්සනලි කරන්නේ දැන් අපේ ගොඩක් කෙනෙක් ක්ලයන්ට්ලාට මේ වෙබ්සයිට් කියන්නේ තේරෙන්නේ නැහැ ඒ පැත්ත. දැන් මම නම් දැන් බ්‍රෝච් එකක් මුල් කාලේම අපි කොච්චර මේ කෝල් අරන් කිව්වටවත් තේරෙන්නේ නැහැ. එහෙනම් මම ඒක මම පර්සනලි හිතලා මම මේවා ගැන මුකුත් දන්නේ නැති කෙනෙක් විදිහට හිතලා බැලුවා. ඒ කියන්නේ මම හිතන්නේ මෙහෙම මාකට් කරද්දි මට ඒක කියන්නුනේ මම හිතනවා. දැන් මම ඇත්තට මං විකුණන්නේ දෙ මං දන්නවනේ. අපි එහෙම හිතනනේ සමහර වචන එහෙම අපි කියනවා මෙහෙම CDN දානවා මෙහෙමයි කියලා. ඒ මනුස්සයා මේ content delivery network එක කියන්නේ මොකද්ද අයිඩියා ගන්න නැහැ. එහෙනම් දැන් මම හැමතිස්සෙම හිතන්නේ එයා ඒක දන්නේ නැහනේ. එයාට කොහොමද ඒක තේරුම් කරන්නේ කියලා. එහෙම කියලා දැන් අපේ වෙනම PDF තියෙනවා. අපි යවන client ලට ඒක explain කරලා ලස්සන photo දාලා ඇයි මේක ඕනේ අර මේවා කරලා දැන් content delivery network එක නැතුව මෙහෙම කරාම site එකේ speed එක වැඩි වෙනවා, මෙහෙම load වෙනවා වැඩි කොම ආයෙ නම් ඒක හොඳයි. එහෙම. ඒ කියන්නේ ඇත්තටම ඉතින් ඒ කියන්නේ එහෙම තමයි. ඔයා කරන දේ ඒක එයාට තේරෙන්නේ නැහැ නේ. තේරෙන විදිහට කිව්වොත් එයාට ඒක වටිනාකම දැනෙද්දී අයෙක් ගන්න. ඉස්සර අපිට එහෙම වුණා. ඒ අනිත් එක අර audience එක reach කරන එක නම් ඒක tricky. target කරලා මේවා කරන එක නිකන් අපි නම් තැම් trial and මේ trial එකක් වගේ එක try කර කර බලනවා methods. ගොඩක්ම social media වලින් සෑහෙන මෙයක් කරන්න පුළුවන්. හැබැයි මට ආයෙ කියන්න තියෙන්නේ يعني බොරුවට market يعني කටට කරන්න බැරි දෙයක් කිසිම වෙලාවක මේ market කරන්න යන්න එපා. ඒක මේ මොකද ප්‍රශ්න වෙනවා. ඒක තමයි අර මට ආයෙ කියන්න තියෙන්නේ එයාගේ පැත්තෙන් හිතලා බලන්න ඇයි එයා ඔයාගේ සර්විස් එක ගන්න ඕනේ කියලා හිතලා එයාට ඒක තේරෙන්නේ නැහැ කියලා අර ලස්සනට මේ ඒ කියන්නේ බොරුවක් නෙවෙයිනේ. අර අයිසින් එක හොඳට දාලා කරොත් මම නම් කරන්නේ එහෙම. ඒ විදියට වුණාම මේ කරගන්න පුළුවන්. ටාගට් ඔඩියන්ස් එක නම් ඔය Facebook වලින් එහෙම පුළුවන්. ඒවත් මට ඒ කියන්නේ ඒක මගේ ඩොමේන් එක නෙවෙයි. මට ලොකු එකක් දෙන්න බෑ. ඒ කියන්නේ දැන් ඔය Stardust වගේ නම් කරන්නේ ඒවා. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක මාත් දැන් මේ දවස්වල ඉගෙන ගන්නවා. තවත් ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා. බිස්නස් එකකට නමක් දාන එක පිළිබඳ. බිස්නස් එකකට අයිකනික් නමක් දාන එකට වැඩිපුරම වැදගත් වෙන මොනවාද කියලා තමයි අහලා තියෙන්නේ.
මෙහෙමයි දැන් ඔය කිවුලෝන් කියන නම ගමුකෝ. ඕක මගේ මේ දම යාළුවෙක් දැන් මැත්තරම දැන් සමාල්ලයට මගේ යාළුවෝ එහෙම අහද්දි මේ ඇයි එහෙම දැම්මේ කියලා මේ මටත් දැන් හිතා ගන්නත් ඇයි අපි එහෙම නමකට දැම්මේ කියලා. මේ ඒ වගේ කියන්නේ මෙහෙමයි ඔයාව ඉන්ස්පයර් කරපු හරි ඔයා සමහර කට්ටිය නම් දානවා ඒ කියන්නේ දැන් අක්කයි මා එකක් පටන් ගත්තා ඒක ෆැෂන් සිලෝන් කියලා. ඒක අපි ඒ නමට ගියේ ඒ නම දෙපාරක් තුන් පාරක් ආදි මත කිචනවා. එතකොට අපිට මේ වෙනම ආයේ මාකටිං කරන්න ඕනේ. මේ يعني ඒ වගේ නම් යන්නත් පුළුවන්. දැන් කිවුලෝන් කියන්නේ සමහර වෙලාවට කට්ටිය යනවා කූලෝන් එහෙම එක එක විදියට කියනවා. අර බ්‍රෑ يعني සමහර නම් තියෙනවා ඒ ප්‍රොඩක්ට් එක මෙයා වෙලා වෙලා වෙලාම කාලෙකදී ඒ නම මෙයා වෙන. ඒක ටිකක් අමාරුයි. ඒ කියන්නේ ඒක දෙකක්. දැන් තමන් මොකක් හරි අමුතු නමක් දානවා නම් තමන්ට හිතනවා නම් ඒක හොඳයි කියලා ඒක දාන්න. හැබැයි අර මාකට් කරද්දී ප්‍රශ්න නෙවෙයි ඒවත් බලන්න. හැබැයි end of the day ඒ කියන්නේ නම වැදගත්. අර ප්‍රොඩක්ට් එකෙන් නම ගන්නත් පුළුවන්. නැත්තම් අර වගේ මතක හිටින නමක් දාගෙන මේවා කරන්නත් පුළුවන්. හැබැයි එහෙම මතක හිටින නම් ගොඩක් වෙලාවට මේ දැන් මේ හරි අමාරුයි ඩොමේන් නේම් එකක් උනත් ගන්න. ඒ විත් දෙක තමයි මේන්ලි තියෙන්නේ. තමන් ආස නමකට යන්නේ. ඒක තමයි පර්සනල් ඇඩ්වයිස් එකනේ. අපෙන් තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක තමයි බිස්නස් එකක් කරනකොට අපිට තියෙන්න ඕනේ ටෙක්නිකල් නොලෙජ් එකට අමතරව තව මොන වගේ ස්කිල්ස් ද මොන වගේ නොලෙජ් ද අපිට තියෙන්න ඕනේ කියන එක. තවත් අහලා තියෙනවා ඔබට ඔබගේ කම්පැනි එක සම්බන්ධව ලීගල් ඉෂුස් හා ෆයිනෑන්ෂියල් ඉෂුස් හා සම්බන්ධව තියෙන අත්දැකීම් මොනවාද කියලා. පළවෙනිට අහලා තිබ්බේ මේ මේ නොලෙජ් එක يعني ටෙක්නිකල් නොලෙජ් එකට අමතරව නේද? මෙහෙමයි ටෙක්නිකල් නොලෙජ් දැන් අපේ වගේ එකකදී ටෙක්නිකල් නොලෙජ් එක ඕනේ. හැබැයි මෙහෙමයි ටෙක්නිකල් නොලෙජ් තියෙන ඕන කෙනෙක් ගන්න පුළුවන් කියන මතය තමයි මම ඉන්නේ. හැබැයි දෙයක් පටන් ගද්දී පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මොකද මුල් කාලේ මම තනියම වෙබ්සයිට් හදුවේ. ඒතකොට මම තනියම දේවල් ඉගෙන ගත්තා. මොකද දැන් මගේ ඩෙවලොපර්ස් ලෙක් ඉන්ටරැක්ට් වෙන්න හරි මට ඒක ගැන අයිඩියා එකයි. එයා කියන දේ හරි තේරෙන්න බෑ. එහෙම තියෙනවා. හැබැයි අර කිව්වාගේ ටෙක්නිකල් නොලෙජ් එකට වඩා ඕනේ ගොඩක්ම නන් ටෙක්නිකල් ස්කිල්ස් තමයි. මාත් මුලින් මේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් පටන් ගත්තා හිතුවේ මේ ටෙක්නිකල් නොලෙජ් තිබ්බොත් මේ ඇති මේ මම කරන්නේ මේ වනේ කම්පියුටර් එකක් ඉස්සරහා හිටගෙන හිටියා මේ වාඩි වෙලා හිටියා මාරියම් කියලා. උනට ට්‍රස්ට් මී මේ සමහර දවස් තියෙනවා මේ මීටින් ටික ඉවර වෙද්දි පැය 6ක් 7ක් වගේ ගිහිල්ලා මේ ක්ලයන්ට් මීටින් අරගෙන ගොඩක් වෙලාවට ඉතින් කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්න ඕනේ. සෑහෙන ඉවසන්න පුළුවන් වෙන ක්ලයන්ට්ලා කියන්නේ මොන දේ කිව්වත් ක්ලයන්ට් හරි ඒක තමයි මේ يعني මේ මම අර ෆේල් වෙච්ච මේ පළවෙනි ප්‍රොජෙක්ට් එකෙන් ඉගෙන ගත්තේ. ආය මේ සමහර වෙලාවට තරහ යන දේවල් වෙනවා. ඒ වුණාට පුළුවන් තරම් ඉවසලා නිගෝෂියේට් කරලා අනිත් සයිඩ් එකනොත් බලලා එහෙම ඒ වගේ يعني ගොඩක්ම සොෆ්ට් ස්කිල්ස් තමයි ඕනේ. ඒ මෙහෙම කියලා සොෆ්ට් ස්කිල්ස් කියලා මේ ඒක කරලාම කටට තේරේ. ටෙක්නිකල් නොලෙජ් ටිකක් ඕනේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඩොමේන් එක මත. ගොඩක්ම කමියුනිකේෂන් ටීම් වර්ක් එකක ටීම් එකක් එක වැඩ කරන්නේ කොහොමද ওই ටික තමයි. ලීගල් ඉෂුස් කියද්දි මේ මන්නම් ගොඩක් වෙලාවට මේ එව්වා වලදී මේ සමහර වෙලාවට මගේ තාත්තගෙන් එහෙම මේවා ගත්තා. ඒ මේවා එහෙම අපේ වෙනම BR මම BR මම මුලින්ම කරේ BR එකක් මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරපු එක. හැබැයි ඒක මේ මෙන්ඩටරි නෑ. මේ ලංකාවේ මේ පටන් අරන් ටික කාලයක් යද්දි කරන්න පුළුවන්. මම ඔය දේ ඉතලා මම BR එකක් කළා මේ වෙනම මේ බැංක් එකේ එහෙම කිව් ලෝන් එක කියන්නේ සල්ලි මේ වෙද්දීම අර මගේ නමට නෙමෙයි කිව් ලෝන් එක නමට එන්නේ. එහෙම ඊට පස්සේ අපි ඇතුලේ ෆයිනෑන්ෂියල් මේ වලදී එහෙම අප මැනේජ්මන්ට් එකට ට්‍රාන්ස්පේරන්ට් කියන්නේ ගොඩක් වෙලාවට මේ ඉඳ මේ සල්ලි අර ඒවා එහෙම ගොඩක්ම අපි බලනවා මේ අනිවාර්යෙන් මේ බජට් හදන්න මේ වගේ අර මේ කරන්න. මොකද ඒවා නිකන් වෙලා යන වැඩ කියලා හිතුනාට එහෙම ආයෙ දැන් ලීගල් කේසස් වලදී මේක වෙනම ටොපික් එකක් වෙන කෙනෙක්ගෙන් අහලා බලන්න. මොකද දැන් කෙනෙකුට පේ කරද්දී වුණත් ඒ ටැක්සස් ටැක්ස් ගෙවන්න එනවනේ. ඒ තැන්වලදී එහෙම සමහරවිට ප්‍රශ්න එනවා. ඒ රෙකෝඩ්ස් ඒ හින්දා තියාගෙන ඉන්න. මොකද දැන් මම දැන් මට නම් ඒක ගොඩක් වෙලාවට අඩුයි. දැන් හිතමු ඔයාගේ පර්සනල් account එකකට ඔයා ලක්ෂ 10ක් ගත්ත කියලා. එහෙම වුණාම මේ බැංකුව වලින් එහෙම සමහරවිට බලනවා. ප්‍රොවායක ගෙවලා තියෙන්නේ හිතමු මම සල්ලම කිව්වොත් ATM එකකින් withdraw කරලා ගෙව්වා කියමු. ඔයාගේ employee කෙනෙකුට. එතකොට අර track වෙන්නේ නැහැනේ. දැන් එතකොට ඒ සල්ලි ඔයා පාවිච්චි කරා වෙන්නත් පුළුවන්. ඒ වගේ තැන්වලදී තියෙනවා මේ විදි employee කෙනෙකුට ගෙවනවා නම් එහෙම IDF EPF තියෙනවා. එහෙම මම හිතන්නේ startup එක පටන් ගද්දිම නම් ඔය ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් අර කිව්වා වගේ finance පැත්ත පොඩ්ඩක් බලන්න.
අර වෙලා තියෙන්නේ ලංකාවේ තාම මේ ඒවා පස්සෙන් පන්නන්න නෑ ටැක්ස් මේවා පැත්තෙන්. ඒ හින්දා ලොකු يعني ඒ හින්දා කරන් කට්ටිය කරන්නේ නෑ උනට එහෙම එපා මේ මේ පැත්ත කරන්න ලොකු. මං කියන්නේ මේ මේකෙන් පස්සේ වුණත් මේ මං අර දැම්මේ මගේ ඊමේල් එක හරි නම්බර් එක හරි මේ මැසේජ් එකක් දාන්න මම පුළුවන් පුළුවන් වෙලාවට මේවා කරන්න. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඒක PR එකක් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරලා පුළුවන් පටන් අරන් සෙද්දී පුළුවන් නම් කරන්න. ඒවාගේ අනිවාර්යෙන් ඒව කරන්න. බොහොමත්ම ස්තුතියි අප සමග ඔබගේ අත්දැකීම් සමුදායක් දැනුම් සමුදායක් සතුටින් සහ ආදරයෙන් බෙදා හදාගත්තට. කාලය ටිකෙන් ටික අපිට හරස් වෙනවා. කෙටි කාලයකදී වුණත් අද ඔබ සියලු දෙනාම ලබාගත් මේ දැනුම් සම්භාරය අත්දැකීම ඔබගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සංදිස්ථානයක් සලකුණු කරනවා දකින එක අප සියලු දෙනාගේම ඒකායන බලාපොරොත්තුවයි. එසේ නම් මෙම වටිනා වැඩසටහන සංවිධානය කළ Stardust සමාගමට තමාගේ වටිනා කාලය නොමසුරුව අප වෙනුවෙන් කැප කළ කියලොන් සමාගමේ නිර්මාතෘ රශ්මි තිලකරත්න අපගේම සහෝදරයාටත් හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. එසේ නම් මෙම කර්තව්‍ය පිටුපස සිටින සංවිධායක මණ්ඩලයට සහභාගී වූ ඔබ සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. බෙහෙවින්ම ස්තුතියි.